අපි හරි කැමතිනේ hina vela ලස්සනට ඉන්න. විශේෂයෙන්ම කාන්තාවන් වුණාම අපි හැම වෙලාවෙම උත්සාහ කරන දෙයක් තමයි මේ ලස්සනට ඉන්න. ලස්සනට ඉන්න නම් අපි පිරිසිදුව ඉන්න ඕන. ඒ වගේම ලස්සනට ඉන්නක අපි පුරුද්දක් කරගන්න ඕන. ලස්සනට ඉන්න හදන ඔබ වෙනුවෙන් අපි මීළඟට සූදානම්ෙන් ඉන්නවා තව තවත් ඔබේ ලස්සන වැඩි කරන්න අද විශේෂ දෙයක් කරන විදිහ ඔබට කියලා දෙන්න. අපිට ගොඩක් වෙලාවට එක එක පුරුදු තියෙනවානේ සමහරක් වෙලාවට ඔය පුරුදු නිසා අපේ තියෙන සුන්දරත්වය නැති වෙන්න පටන් ගන්නවා. එහෙම තියෙන වෙනස්ම විදිහ පුරුද්දක් තමයි අපි ඔය කියන්නේ නියපොතු කනවා කියලා. ඇත්තටම නියපොතු කන එක අපි පුරුද්දක් බවට පත් කරගත්තොත් එහෙම අපිට ගොඩක් වෙලාවට අපේ ලස්සන නේල්ස් ටිකක් ලස්සන නියපොතු ටිකක් අපිට ලැබෙන්නේ නැති වෙලා යනවා. දැන් ඕක නිසා අපි ගොඩක් වෙලාවට ඕක ගැන කල්පනා කරනවා කනස්සල්ලෙන් ඉන්නවා මට මේක කවදාවත් මගේ නියපොතු ටික බවා ගන්න බැරි වෙයි කියලා හිතනවා ලස්සන කරගන්න බැරි වෙයි කියලා හිතනවා මේක නිසා මගේ පෞරුෂත්වයට හානි වෙනවා කියලා හිතනවා. මේ වගේ කරුණු කාරණා බොහෝ මයක් ගැන අපි කල්පනා කරනවා. ඉතින් එහෙම කල්පනා කරන අයට අද විසඳුමක් ලබා දෙන්නයි අපි සූදානමින් ඉන්නේ. ඔබ මේ වෙනකොට හොඳටම දන්නවා ජෙල් නේල්ස්, ඇක්‍රිලික් නේල්ස් මේ වගේ නේල්ස් අපිට ආටිෆිෂල් විදිහට දාගන්න පුළුවන්. එහෙම දාගත්තම අපිට අපේ නියපොතු ලස්සන කරගන්න පුළුවන්කම ලැබෙනවා කියන කාරණාව බොහෝ දෙනෙක් දන්නවා. නොදන්න අයත් ඉන්නවා. හැබැයි ඔක කරන හැටිත් ගොඩක් අය දැනගන්න කැමැත්තෙන් ඉන්නවා. එහෙම අය වෙනුවෙන් තමයි අපි මීළඟට සූදානම් ඉන්නේ කොහොමද මේ ඇක්‍රිලික් නේල් එකක් දාගන්නේ කොහොමද අපි අපේ ලස්සන තව තවත් වැඩි කරගන්නේ කියන කාරණාව පිළිබඳව අදහසක් අවවාදයක් උපදේශයක් ලබා දෙන්නයි අපි මීළඟට සූදානම් ඉන්නේ. මේ පිළිබඳව කතාබහ කරන්න අද අපිත් එක්ක ඉන්නවා සැලොන් ප්‍රියංගාගේ අධිපතිනිය ඒක ගැන අපි හොඳ අවබෝධයකින් සහ අපි ගැන සතුටු වෙන්න ඕනේ. ඒ වගේම තව කෙනෙක්ගේ ලස්සන දෙකල ඒකට ලස්සනයි කියන්නේ පුරුදුලා ඉන්න ඕනේ. නිහතමානීව. ඒ වගේම මම හිතන්නේ බියුටි එක කියන එක එක එක්කෙනාට ශාපේක්ෂයි. මම දකින විදිය ඔයා දකින විදිය වෙනස්. එතකොට බියුටි එක ලස්සන කරගන්න ප්‍රධානම දේ තමයි පිරිසිදුකමයි නිරෝගීකමයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ලස්සන කියන එකදී ඔව් පිරිසිදුකම නිරෝගීකම තිබ්බොත් අපිට ලස්සන තව තවත් වැඩි දියුණු කරගෙන බොහොම ලස්සනට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි අද මොකද කරන්නේ ප්‍රියංකා? ඔව් දැන් අපි දැන් කාව හරි ඉස්සලාම දැක්ක ගමන් අපිට S2 ට යනවා. ඊට පස්සේ 3. ඊට පස්සේ අපිට එකපාරට යන්නේ කකුල් දෙකට අත් දෙකට. ඉතින් මම හිතුවා අද අපේ ආදරණීය කාන්තාවන් වෙනුවේ කියන්නේ දන්නා අය ඉන්නවා, දන්නේ නැති අය ඉන්නවා. ඉතින් ඇඟිලි අතේ ඇඟිලි වලට කරන ප්‍රතිකාරයට අපි කියනවා මෙනිකිය කියලා. කකුල් දෙකේ කරන ප්‍රතිකාරයට අපි කියනවා පෙඩිකිය කියලා. ඉතින් මම අද කියලා දෙන්න හදන්නේ ඇක්‍රිලික් ජෙල් නේල් එකක් කොහොමද කරගන්නේ කියලා. ඔව්. ඇක්‍රිලික් නේල්ස් දාගන්නේ කොහොමද කියන කාරණාව තමයි අද අපිට කියලා දෙන්න සූදානම් ඉන්නේ ප්‍රියංගා. ඒ වගේම අපි ජෙල් නේල් කලයකකුත් මේකට ආලේප කරන්න අනිවාර්යයෙන්ම ජෙල් නේල් කලයක ආලේප කරන්න ලැස්සල ඉන්නවා. මොකද ඇත්තටම කාන්තාවක් වුණාම ඇගේ පෞරුෂත්වය තව තවත් ඉස්මතු වෙන කාරණාවක් තමයි මේ නේල්ස් කියලා කියන්නේ. අනිවාර්යයෙන්ම. මොකද අර අපි කියනාගේ අපි S2 ක යන තැන්ක් කීප් එකක් තියෙනවා. ඒකේ ප්‍රධානම දේවල් අතරට මේ S2 මුණ සහ කකුල දෙක අත් දෙකයි අත් දෙකයි හොඳයි. එහෙනම් අපි ප්‍රියංගා දැන් ඇක්‍රිලික් නේල් සෙට් එකක් දාගන්න සමහරක් අය දන්නේ නැහැ. සමහරක් අය බලාගෙන ඉන්නවා කොහොමද මේක කරන්න කියලා. තනියෙන් කරගන්න පුළුවන්ද කියලා සමහරක් අය කල්පනා කරනවා. ඒ නිසා අපි මේකට අවශ්‍ය කරන දේවල් මොනවද කියලා මතක් කරමු. ඔව්. දැන් මේක හැබැයි ගොඩාක් වෙලාවට මේ ක්‍රමය එක රූපලාවන්‍ය ගාරයකට ගිහිල්ලා කරගන්න පුළුවන්. හැබැයි අර ටිප් එකක් අලෝලා නේල් එකක් දාගන්න උගලට ගෙදරදී පුළුවන්. දැන් මම මේ නේල්ස් ටික ගෙදරදී හදාගෙන ආවා. මේක ඇවිල්ලා අපි
එක්ෂේෂන් එකක් කරලා තියෙන නේල් එකට. එතකොට නේල් එකට එක්ෂේෂන් කරලා කල එකක් දාලා තියෙන ජෙල් කල එකක්. මේක නෝමල් කලර්ස් වලින් නේල් කලර්ස් වලින් යන්න බෑ. මේක ජෙල් කල එකකට දාලා ලැම්ප් එකට කරලා තමයි කරන්න ඕනේ. හරි. අපි එහෙනම් අවශ්‍ය කරන දේවල් ටිකක් මතක් කරගමු මේ දේවල් කරගන්න. අපිට මොනවද ඕන කරන්නේ? සාමාන්‍යයෙන් ඉගෙන ගන්න දරුවන්ටත් අපි මේක චුට්ටක් ඉගෙන ගන්න පුළුවන්. සහ කාන්තාවන්ට මෙතන තියෙනවා මොනෝම කියලා. මේක මොනෝ කියන එක අපි ඇක්‍රිලික් ජෙල් මේ පවුඩර් එකත් එක්ක මික්ස් කරගන්න ඕනේ. හරිද? ඒ වගේම අපිට නේල් ටිප් එකක් තියෙනවා දාගන්න. මේ තියෙන නේල් ටිප් එක අපි නේල් ටිප් එක තෝරගන්න ඕනේ අපේ ඇඟිලි වලට හරියන විදියට. ඒතර දැන් මම මේක තෝරගෙනම අරගෙන ආවා මේ ඇඟිල්ලට මේ හරියන විදියටම මේ සයිස් එකටම තෝරගෙන ඇවිල්ලා තියෙනවා. ඒතර එයාගේ නේල් එකට හරියන විදිහටම තමයි අපි ටිප් එක අරගන්න ඕනේ. ඒකත් මේ සම්පූර්ණ ටිප් එක නෙවෙයි අපිට වෙළඳපොලේ සම්පූර්ණ ටිප් එකක් ගන්න තියෙනවා. නමුත් මේක half ටිප් එකක් නේ. ඔව් මේක half ටිප් එකක් කියන්නේ මේක හරියට මේ හරියෙන් තමයි අපි අලවන්න ඕනේ. හරි? ඒ වගේ අලවලා ගන්න ඕනේ. ඔක අලවන ක්‍රමයකුත් තියෙනවා. ඔව් අනිවාර්යෙන් තියෙනවා. ඒක ඒකත් එක්කම මේ බ්‍රෂ් එක මේක ඇක්‍රිලික් බ්‍රෂ් එකක්. මේක ටිකක් මිල අධික බ්‍රෂ් එකක්. ඉතින් ඔයගලන්ට ඉගෙන ගන්න ආයෙත් පුළුවන් මේක සාමාන්‍යයෙන් තියෙන බ්‍රෂ් එකක් අරගෙන කරන්න. මේක ඉගෙනගෙන හොඳට ප්‍රැක්ටිස් වුණාට පස්සේ මේ වගේ හොඳ බ්‍රෂ් එකකින් ඒක කරගන්න පුළුවන්. සහ දැන් මේක හොඳ මේ වෙනකොට හොඳ ආයෝජන මාර්ගයක් බවට පත් වෙලා තියෙනවා. මුදල් උපයන්න පුළුවන්, තමන්ගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් මාර්ගයක් බවට පත් වෙලා තියෙනවා. ඔව්. අනිත් එක දැන් මේ වෙන පොඩි පොඩි ටිප්ස් තියෙනවා. දැන් මේ ෆයිල් එක මේකේ 180යි තමයි මේකේ තියෙන මේ සයිස් එක. ඒ වගේම අපිට නේල් කටර් එකක් ඕනේ. මේ නේල් එක කපා ගන්න මේ විදිහේ නේල් කටර්. ඒක නේල් කටේකත් අපි සාමාන්‍ය පාවිච්චි කරන නේල් කටේ නෙමෙයි. මේක ටිප්ස් කපන්නම තියෙන එකක්. ඊට අමතරව අපිට ග්ලූ එකක් ඕනේ. හරිද? කරන ගමන් මම ඉතුරු ටික කියන්න. හොඳයි. හරිද? දැන් එතකට දැන් අපි පොඩ්ඩක් මේ නේල් එක පොඩ්ඩක් මෙහෙම බෆ් කරලා ගන්න ඕනේ. ඒ කියන්නේ මේක පොඩ්ඩක් ලිස්සනවානේ. එතකොට මේ නේල් එක අලවපු ගමන් ඒක පොඩ්ඩක් ලිස්සන්න බලනවා. ගැලවෙන්න බලනවා. එතකට අපි පොඩ්ඩක් මේක පොඩියට යන්තම් බෆ් කරලා ගන්න මේ විදියට. දැන් ඔය බෆ් කරන එකෙත් ඒක අපි සීමාවක් තියෙනවා. මොකද උමනාවට වඩා නේල් එකක් බෆ් කරොත් එහෙම අපිට අපේ තියෙන නැචරල් නේල් එකේ සහ මෙතන නේල් මේවකට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. නේල් බෙඩ් එකට හානියක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේක පොඩ්ඩක් යන්තම් මෙහෙම මේ බෆ් කරලා ඉවරලා අපි මම පොඩි ටිප් එකක් කියලා දෙන්න. මේකේ තියෙනවානේ මෙතන එක. දැන් මේක මේ වගේ මේකත් චුට්ටක් මෙහෙම බෆ් කරගන්න. නේල් එකත් අපි බෆ් කරගන්නවා. ඒක පොඩි මේ ටෙක්නික් එකක්. අලුත් ටෙක්නික් එකක්. රෆ් ගතියට එන්න. මම දන්නනේ. ඔව්. ඊට පස්සේ අපිට පුළුවන් මේ වගේ ග්ලූ එකක් අරගෙන හොඳට ඇලවෙන. හරිද? අරගෙන මේකට මේ හරියට බින්දු කීපයක් මේ මෙහෙම බින්දු දෙක තුන තියාගන්න. තියාගෙන මෙන්න මේ විදියට අලවලා මෙහෙම පොඩ්ඩක් අතින් තද කරගන්න. දැන් ওই අලවන කොටත් අපි ප්‍රියංග මේ බබල්ස් ඇතුළට යන්නේ නැති වෙන්න. එහෙම. ඔව් ඒක තමයි ටෙක්නික් එකට අපි මේක අලවනවා කියන්නේ. මොකද එහෙම එයා බබල්ස් ඇතුළට ගියොත් එහෙම අපිට මේක ටක් ගාලා ගැලවෙන්න බලනවා. ඒක තමයි පිග්මන්ට් මේක කරලා ඉවරලා මේ විදිහට කොච්චර වෙලාවක් අපි ඔහොම අල්ලගෙන මේක තප්පර කිපයක් තියෙනකොට ඒක ඇලවෙනවා. බ්ලූ එක ටක් ගාලා ඩ්‍රයි වෙනවා. ඩ්‍රයි වෙනවා. හොඳයි. හරි. ඊට පස්සේ අපිට පුළුවන් දැන් අපේ මේ නේල්ස් දෙකම මේ සයිස් එකටම පොඩ්ඩක් මේක මේ ගානටම වගේ කපා ගන්නත් පුළුවන්. හරිද? ඒක කපා ගන්න ක්‍රමයකත් තියෙනවා. ඔව්. මේක මෙහෙම තියලා මෙහෙම පැඩියට යන්තම් මෙහෙම කට් එක කපා ගන්න. ඊට පස්සේ දැන් මම පොඩි තව ටෙක්නික් එකක් කියලා දෙන්න. දැන් අද ටෙක්නික්ස් කියලා දෙන්න. ඔව්. දැන් අපිට මේ ෂේප් එක ගන්න ඕනේ නැත්නම් මේකෙන් ගොඩාක් කියලා මෙහෙම කර කර ඉන්න ගියා මොක වෙලා යනවා. ඔව්. අපි කරන්නේ කොට මේ දෙපැත්තෙන් යන්තම් එහෙම කට් කරගන්නවා. කට් කරගන්න. දැන් අපිට කැමති විදිහට මේ ෂේප්ස් හදා ගන්න පුළුවන්. කොෆින් ෂේප්ස් කියලා තියෙනවා. ඕවල් එක. ස්වයික ඕවල් එක. අපිට කැමති විදිහට නේල් එක ෂේප් කරගන්න පුළුවන්. පුළුවන්. හැබැයි ඒක අපි කරන්න ඕනේ ආරම්භයේදීමයි නේද? ආරම්භයේම කරන්න ඕනේ. දැන් මේ සයිස් එකටම මේක තියෙනවනේ මේ දිගටම.
තමන්ගේ කැමැත්ත අනුව. ඊට පස්සේ මේක මේක අල්ලන ක්‍රමයකුත් තියෙනවා. මේක සාමාන්‍ය මේක වෙරේ සොෆ්ට් වෙන්න ඕනේ මේ වගේ. අපි ක්‍රමේ පෙන්නමු ප්‍රියංග. හරි. ඊට පස්සේ මෙන්න මේම පොඩ්ඩක් මේ නේල් එකයි මේ ආටිෆිෂල් නේල් එකයි නැචරල් නේල් එකයි එකට එකතු වෙන්න ඕනේ. එතකොට පොඩ්ඩක් මෙන්න මේ විදිහට අපි එතකොට ආටිෆිෂල් නේල් එකයි නැචරල් නේල් එකයි අතර තියෙන ප්‍රමාණය අපි ඒක හරි ගානකට එනකම් පොඩ්ඩක් ෆයිල් කරගන්න. පොඩ්ඩක් ෆයිල් කරගන්න. ඊට පස්සේ අපේ ෂේප් එකත් අපි ෆයිල් කරගන්න. දැන් මෙතන පොඩ්ඩක් මට අමාරුයි මම ඉන්න මේකත් එක්ක. ඒ වුණාට පුළුවන් තරම් මම ටෙක්නික් ටිකයි මේක කරන විදියයි කියලා දෙන්න. හරි. හරිද? අපි මේ විදිහට මේ ෆයිල් කරගන්නවා. දැන් තමන්ට කැමති විදිහට එක එක ෂේප්ස් වලට අපිට මේ විදිහට නේල් එක කට් කරගන්න පුළුවන්, ෆයිල් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මොකද කරන්නේ? තව ටෙක්නික් එකක් මට කියන්න පුළුවන්. දැන් මේක ඔගොල්ලෝ අල්ලන ක්‍රමයක් තියෙනවා. දැන් මේ වගේ පොඩ්ඩක් මේක මෙහෙම තද කරලා ඔයාලට පේනවද මම මේ අල්ලන විදිය? මේකෙන් ඔයාලට හොඳට මේක මේව කරගන්න පුළුවන්, ෆයිල් කරගන්න පුළුවන්. මේ අපි හොඳට ඇඟිල්ල දෙපැත්තෙන් කද කරලා අල්ලගන්න. දෙපැත්තෙන් තද කරේ. එතන කස්ටමර්ට ඒක ගොඩක් මේ රිදෙන්නේ නැහැ. කම්ෆර්ටබල්. කම්ෆර්ටබල්. අපි දැන් ඔය විදිහට ෆයිල් කරගන්නකොට තව සමහරක් කෙනෙක්ට හිතන්න පුළුවන් මේක ටූ මච් ෆයිල් කරනවාද කියලා. නෑ ගොඩක් ෆයිල් කරගන්න. ගොඩක් ෆයිල් කරගන්න. එක එක සීමාවකට තමයි අපි ෆයිල් කරගන්නේ. ඔව්. ඒ කියන්නේ මේක ෂයිනින් ගැති යන්නයි අර මේ දෙක එකතු වෙන තමයි මේක ගොඩක් වෙලාට කරන්නේ. ඔව් අපේ නේල් එකයි අලෝපු නේල් එකයි අතර තියෙන හිඩස පුරව ගන්න තමයි ඒක කරගන්නේ. ඔව් හොඳයි. ඊට පස්සේ හරි. දැන් අපි මොකද කරන්නේ? හරි ඊට පස්සේ අපිට මේකින් ක්ලෙන්ස් එකකින් මේක ක්ලෙන්ස් කරන්න ඕනේ. හරිද? දැන් මේක වැඩක්. අලා මේ වගේ කොටන් මේ තියෙනවා අපිට ගන්න. ඊට පස්සේ මේක හොඳට අපි පොඩ්ඩක් පීද ගන්න ඕනේ. හරිනේ? හරි. ඊට පස්සේ අපි කරන්න ඕනේ හොඳම දේ තමයි කරන්න ඕනම දේ තමයි අපේ නේල් එකේ ආරක්ෂාව. ප්‍රයිම් එකක්. දැන් ප්‍රියංකා දැන් මේ වගේ ප්‍රොඩක්ට්ස් දැක්කහම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ දේවල් අපි කොහෙන්ද මිලදී ගන්නේ? අපිට එහෙම තැනක් තියෙනවද වෙළඳපොලේ අපිට ඒ වගේ මිලදී ගන්න පුළුවන්ද? දැනට නම් මම මේක විදේශගත වෙලා ගේන දෙයක්. මොකද ඒ නිසා මම එහෙන් තමයි අරගෙන ඉන්නේ. උගලන්ට පුළුවන් අපි ආයතනයෙන් මේවා අපිට කතා කරලා ලබා ගන්න. සැලොන් ප්‍රියංකා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට වෙළඳපොලේ මේ වගේ බඩු ටිකක් හොයාගන්න හරි කරදරයි. මොකද ප්‍රමිතියකින් යුතු දේවල් අපි හොයාගන්න ඕන නිසා. හරි ප්‍රියංකා අපි දැන් මේක ඇක්‍රිලික් පේස්ට් එක දාන්න යන්නේ. ඊට පස්සේ තව ටෙක්නික් එකක් තියෙනවා. මේ බ්‍රෂ් එක හොඳට මේ මොනෝ එකේ හොඳට පොඟවන්න ඕනේ. දැන් ඒක පෙගුණේ නැත්නම් අපිට මේ පවුඩර් එක හරියට මේකට එන්නේ නැහැ. හරි. ඊට පස්සේ චුට්ටක් මේක අපි මෙහෙම ටිෂු එකක් තියාගන්න හැමතිස්සෙම තියාගෙන අපි දැන් ලෑස්ති වෙන්න ඇක්‍රිලික් පේස්ට් එක මම හරියට සොෆ්ට්ලි කරන්නේ මේක දැන් මෙතන වෙලාවක් නැති හින්දා අපිට ඇක්‍රිලික් පේස්ට් එක උනත් එක එක කලර්ස් වලින් මිලදී ගන්න පුළුවන්කම තියනවා නේද ප්‍රියංකා ගන්න පුළුවන් පින්ක් කලර් ක්ලියර් එක මේ ඔව් හරි අපි අද පාවිච්චි කරන්නේ ක්ලියර් එක මේ නේල් එක අල්ලන ක්‍රමයකුත් තියෙනවා. මේක අල්ලන ක්‍රමේ බ්‍රෂ් එක අල්ලන ක්‍රමයකුත් තියෙනවා. අනිත් නේල් එක දැන් මේ නේල් එකට පොඩ්ඩක් පස්සට දාලා තමයි අපි මේක අතින් කරන්නේ. එතකොට අපි මෙහෙම තියලා ඉවර වෙලා පොඩ්ඩක් මේක පස්සට අදිනවා මෙහෙම මේ විදියට. ඒ බ්‍රෂ් එකෙන් තමයි කරන්නේ. මේක බ්‍රෂ් එකෙන් මෙහෙම පස්සට ඇද. ඒක බ්‍රෂ් එකෙන් අපි කරන විදිහකුත් තියෙනවා. එහෙම නැත්නම් අර පේස්ට් එක ටිකක් වැඩිපුර ගෑවෙන්න බලනවා. එතකොට ඒක අපිට රිමූව් කරන්න තව කාලයක් ගත වෙනවා. ඔව්. ඒ නිසා අපි බොහොම පරිස්සමෙන් තමයි මේ පේස්ට් එක දාගන්නේ.
මේකට හොඳයි. මේ විදිහට අපිට මේ ඇක්‍රිලික් පේස්ට් එක දාගන්න ගමන් දැන් මේ පේස්ට් එක අපි පොඩක් ඩ්‍රයි වෙන්නත් එපයි අපිට කල එකක් ඇප්ලයි කරන්න මේ පේස්ට් එක දාන අතරේ අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් අරගන්න. ඔහොමම රැඳිලා ඉන්න අපි ඉක්මනට වෙනවා ඔබේ ළඟට මේ වැඩ කොටස ඉතුරු ටික කොයි විදිහටද කරන්න කියලා ඔබට කියලා දෙන්න. දාදා නුගසවන සමගින් අපි ඔබව දැනුවත් කරමින් හිටියේ මේ ඇක්‍රිලික් නේල් එකක් අපි දාගන්නේ කොහොමද? එතකොට ඒකට ජෙල් කල එකක් අපි ඇප්ලයි කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව තමයි අපි ඔබත් එක්ක කතා බහ කරමින් හිටියේ. මේ පිළිබඳව කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ සැලෝන් ප්‍රියංගාගේ අධිපතිනිය ප්‍රියංගා ප්‍රනාන්දු. ප්‍රියංගා, අපි මේ ඇක්‍රිලික් එක ඇප්ලයි කරගත්තා. අපි ඊට පස්සේ ඒක පොඩ්ඩක් කරන්න අපි ඒක ෆයිල් කරගන්න ඕනේ. මේ විදිහට පොඩ්ඩක් මම ඇත්තටම මේ වැඩි ඇක්‍රිලික් ගෑවෙත් නෑ. මේක දැන් අතන ටයිම් එක නැති නිසා සජීවීව අපි මේ කරන වැඩ කටයුත්තත් එක්ක අදහසක් ලබා ගන්න. අදහසක් ලබා ගන්න. ඒ කියන්නේ මේක හරිම ලේසි දෙයක්. මොකද ඒක හරි ටෙක්නික් එක ඉගෙන ගත්තොතින් කියන්නේ අර මං කියපු දේ ඉස්සෙල්ල ඉගෙන ගත්තොතින් මේක හරිම ලස්සන්ට කරගන්න පුළුවන්. සහ අපි මේ නේල් එක ටිකක් වැඩිපුර ලොකුට වැඩිපුර දිගට පෙන්නුවේ ඔයගලන්ට දැන් ඒක විශේෂයෙන් පේන්න ඕනේ හින්දා. හොඳයි, දැන් අපි මේ විදිහට ඇක්‍රිලික් පේස්ට් එක දාගත්තට පස්සේ ඒක ඩ්‍රයි වෙනවා. ඩ්‍රයි වුණාට පස්සේ අපි ඒක පොඩ්ඩක් ෆයිල් කරගන්නවා අපේ අවශ්‍ය ප්‍රමාණයට. ඔව්, ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් ක්ලීන් කරලා මෙතන දැන් හරි ස්මූත් වෙලා තියෙන්න ඕනේ. කියන්නේ මේකේ අර ගොඩලි වගේ නැතිව ස්මූත්ලි තියෙන්න තමයි අපි ඒක කරන්නේ. ඊට පස්සේ මේ 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 අනිත් බෆර් එකකින් පොඩ්ඩක් මේක තව ටිකක් බෆ් කරගන්න ඕනේ. අපි දැන් ඇක්‍රිලික් පේස්ට් එකක් දාලා දැන් අපි ඇල්කොහොල් වලට දාලා ඇක්‍රිලික් පේස්ට් එකක් ගත්තට පස්සේ ඒක අපි පේස්ට් එක තිබ්බට පස්සේ ටිකක් කලයක් දීක ඉබේම වේලෙනවා නේද ප්‍රියංගා? අපි ඒකක් කියනවා නැත්නම් සමහරක් අය කල්පනා කරනවා ඒක මැෂින් එකකට දාලාද අපි ඩ්‍රයි කරන්නේ කියලා. ඇක්‍රිලික් ජෙල් එක ඇක්‍රිලික් පවුඩර් එක එහෙම තමයි. හැබැයි ජෙල් වගේ දේවල් ආලේප කරනවා නම් ඒක කොහොමද ටැප් එක දාන්න ඕනේ. හොඳයි. අනිත් එක මේ ෆයිල් එහෙම අපි යූස් කරනකොට එක එක නේල්ස් වලට අපි පාවිච්චි චිකන ෆයිල්ස් වර්ග තියෙනවා නේද? ඔව්, සාමාන්‍යයෙන් මේ ෆයිල් එක 180 කියන නම්බර් එක තමයි තියෙන්නේ. ඒ ෆයිල් එක තමයි සාමාන්‍යයෙන් ජෙල් නේල් කලාවට අපි යොදාගන්නේ. හොඳයි. දැන් අපි මොකද කරන්නේ ප්‍රියංගා? ඊට පස්සේ අපි මේක හොඳට ක්ලෙන්ස් කරන්න ඕනේ. මේ ක්ලෙන්ස් කරන එකෙත් වැදගත් කමක් තියෙනවා. අපි ඒකත් කියන්න ඕනේ. කියන්නේ දැන් මේකේ තියෙන දේවල් ඉවත් වෙන ගමන් දැන් අපි යම් කිසි ප්‍රමාණයකට අපි කොහොමත් කෙමිකල් වගේ දෙයක්නේ මේකට යූස් කරන්නේ. එතකොට අපි හැමතිස්සම මේක අපේ නේල් එකේ බෙඩ් එක ඇතුළට යන්නේ නැති වෙන එක අයින් කරගන්නත් අපි පුරුදු වෙලා තියෙන්න ඕනේ. ඔව්, මොකද නැත්තම් අපේ ආරක්ෂාවට මොකද විස බීජ වගේ දේවල් හරි ඉක්මනින් අපේ නේල්ස් වලින් අපේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒක ආරක්ෂා වෙන්න තමයි ක්ලෙන්සර් එක පාවිච්චි කරන්නේ. දැන් අපි කලයක දාගන්න දැන් ඊට පස්සේ අපි කරන්න ඕනේ බේස් කෝට් එක පාවිච්චි කරන්න. බේස් කෝට් එකත් අපි පාවිච්චි කරන්නේ ජෙල් කලවලින්. ජෙල් කලවලින් පාවිච්චි කරන්නේ. හොඳයි, අපි ජෙල් කලයකකින් බේස් කෝට් එකක් දාගන්නයි මේ වෙලාවේ ලෑස්ති වෙන්නේ. අපි මේ කලයක ඇප්ලයි කරන විදිහ ඉඳන්ම ටිකක් කියමු. කලයකක් ඇප්ලයි කරන්නේ මේ නේල් එක තියන හරියට මේ විදියට තියලා චුට්ටක් මේතරින්ට පොඩ්ඩක් මෙහෙම තල්ලු කරනවා. හරිද? තල්ලු කළා ආයි මෙම එළියට ගන්නවා. ආයි චුට්ටක් නේල් එක මේ පැත්තට අරගෙන ආයි මේ විදියට. ආයිත් මේ පැත්තට අරගෙන මේ විදියට කරන්න. ඊට පස්සේ චුට්ටක් මේක අවුට් යන්න ඇති වෙන්න කරන්න ඕනේ. වටේට තියෙන ඒවා පීදල මෙහෙම අයින් කරන්න. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ප්‍රියංගා, මේක දැන් අපි වටේ තියෙනවා ඉවත් කරනකොට. හරි, අපි දැන් මේ කියමු අපි මේ UV ලෑම්ප් එකට දානවා. ඔව්, මේක තප්පර 30ක් වගේ තියනවා. බේස් කෝට් එක ඇප්ලයි කළා. අපි ජෙල් බේස් කෝට් එකක් ඇප්ලයි කරපු නිසා අපි ඒක UV ලෑම්ප් එකට දාලා තමයි ඩ්‍රයි කරගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ අපි UV ලෑම්ප් එකට දාලා අපේ ජෙල් බේස් කෝට් එක ඩ්‍රයි කරගන්න අතර වාරේ තමයි අපි මේ ඉන්නේ. ඔය අතරම දැන් කෙනෙක්ට මේක වටේ පිට يعني අපේ ඇඟිල්ල හැම තැනම ගෑවුනොත් එහෙම අපි කොහොමද මේක රිමූව් කරගන්නේ? රිමූව් කරගන්න මටම කියන්න. ඔව්, අපිට පුළුවන් මේ ෆයිල් එකෙන් හරිය මේක පොඩ්ඩක් මෙහෙම රිමූව් කරගන්න. හරි, අපි ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අපි කලර් එකක් තමයි දැන් යූස් කරන්න යන්නේ. ඒකත් ජෙල් කලර් එකක් තමයි අපි පාවිච්චි කරන්නේ.
same color ekama thamai ekat api me me vidiyata හොඳයි අපි සාමාන්‍යයෙන් Q-tex එකක් ආලේප කරනකොට ජෙල් කලයකක් ආලේප කරනකොට ඒක ආලේප කරන විදිහක් තියෙනවා ඒක ටෙක්නික් එකකට ආලේප කරන්න ඕන එතකොට තමයි අපිට ඒක ලස්සනට තියෙන්නේ ඒ වගේම තමයි දැන් ජෙල් කලයකක් අපි මේ වගේ ආලේප කරාට පස්සේ අපි මේක dry කරගන්නත් UV lamp එකට දාන්න ඕන එහෙම UV lamp එක පාවිච්චියෙන් තමයි අපි මේ ජෙල් නේල් කලයකක් අපි dry කරගන්නේ. ඉතින් ඒ නිසා කලයක ආලේප කරනකොට ඒක මේ ආලේප කරන විදිය පිළිබඳවත් ඔබ සැලකිලිමත් වෙන්න කියන කාරණාව අපි මතක් කරන්න ඕන. හරි. අපිට දැන් තියෙන්නේ මේක dry කරගන්න නේද? හොඳයි. අපි කලයක apply කරගෙන Then last event, UV lamp එකට දාලා කලර් එක dry කරගන්න. Then අපිට අමතර දේවල් අපේ මේ අපේ nail එකේ අමතර colors එහෙම නැත්නම් මේ වගේ acrylic paste එකක් එහෙම වැඩිපුර ගෑවුනොත් අපි ඒක විශේෂ remove එකකින් remove කරන්න තියෙන පුළුවන් කමක් තියෙනවා. අපි මොන වගේ remove ද ඒකට පාවිච්චි කරන්නේ? ඒකට අපි remove එකක් තියෙනවා special remove එකක්. ඒක දාලා අපි මේ foil එකකින් ඔතන තියෙනවා. ඒ remove එකෙන් කරන්න පුළුවන්. නැත්නම් අපිට මේ මේ වගේ දෙයකින් push කරලා ඒක අයින් කරගන්නත් පුළුවන්. අපි කෙනෙක්ට හිතන්න පුළුවන් වෙළඳ පොලේ තියෙන ඕනම remove එකකින් අපිට මේක remove කරන්න පුළුවන්ද කියලා එහෙම කරන්න බෑ. ඒ වෙනුවට වෙන්වුණු acetic free මතක විදිහට. ඔව් acetic free වෙන්න ඕනේ. එහෙම remove එකක් අපි තමයි පාවිච්චි කරන්නේ මේ වගේ paste එකක් එහෙම නැත්නම් acrylic එකක් gel color එකක් remove කරද්දී. හරි. ඊට පස්සේ දැන් අපි කොච්චර වෙලාවක් තියනවද සමහරවිට UV lamp එකට? Okay. තප්පර 30ක්. ඊට පස්සේ අපිට මේකට top coat එකක් දාගන්න ඕනේ. Top coat එක දාන්නේ අපේ nail එකේ ආරක්ෂාවටත් කලයේ ආරක්ෂාවට. ඒකත් අපි අර විදියටම පොඩ්ඩක් push කරලා මේ විදියට ඇත්තටම ජෙල් කලයක කාලේප කරාම අපි ගන්න අපි සාමාන්‍යයෙන් ගන්න කලර්ස් වලට වඩා ජෙල් කලයක කාලේප කරාම අපේ නියපොතු ටිකක් ලස්සනට පේනවා. මේ විදිහට අපිට ටිකක් එම්බෝස් වෙලා වගේ එම්බෝස් වෙලා පේන ජෙල් කලයක කාලේප කරද්දී හොඳයි අපි ඇත්තටම මෙනිකියුර් එකක් ගැන කතා කරපු නිසා ප්‍රියංක අපි පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරමු සාමාන්‍යයෙන් මෙනිකියුර් එකක් අපිට කොච්චර කාලයකට සරයක් කරගන්න ඕනේ දෙක කොච්චර වටිනවද කියලා. ගොඩාක් වටිනවා. මොකද මෙනිකියුර් එකක් සහ පෙඩිකියුර් එකක් කියන දේ තමයි අපිට ගොඩාක්ම වැදගත්. මොකද අපේ කකුල් වල සහ අත්වල තියෙන ස්නායු පද්ධතිය අපේ මුළු ශරීරයටම ගොඩක් වැදගත් වෙනවා. කියන්නේ කකුලේ යටිපතුල තියෙන ඒවත් අත්වල තියෙන ස්නායු වල ඒව තෙරපීමත් අපිට ගොඩාක් අපේ සෞඛ්‍යයට ගොඩක් හිතකරයි. ඒ වගේම අපේ බියුටි එකට ගොඩාක් වටිනවා. ඉතින් අඩු ගානේ සති දෙකකට සැරයක්වත් මෙනිකියුර් එකක් පෙඩිකියුර් එකක් කරගන්න පුළුවන් එක ගොඩක් වටිනවා. හොඳයි. මම හිතන්නේ අපේ අද වැඩ කටයුත්ත අවසන්යි නේද ප්‍රියංග? ඔව් අපිට තව ඔයාට පුළුවන් මේ අපි දැන් මොකද්ද මේ කරන්න යන්නේ? අපිට ඉතින් පොඩි ඩෙකෝ එකක් ඕනනම් දාන්න පුළුවන්. අපි ඒක දාන්නෙත් ජෙල් කලයකකින්. ඔව් ජෙල් කලයකකින් අපිට මේ විදියට පොඩි එතකොට දැන් අපි ඔය වටේ මේ තියෙන අපි දැන් ජෙල් කලයක වටේ අපිට ගෑවුනට පස්සේ අපි ඒව කොහොමද අයින් කරගන්නේ? ඔව් අර අපි කියන්නේ අර තියෙන අර ක්ලෙන්සර් එකකින් අපි අයින් කරගන්න ඕනේ ස්පෙෂල් ක්ලෙන්සර් එකක් තියෙනවා. ඒකෙන් අයින් කරගන්න ඕනේ. මේ විදිහට පොඩි ඩෙකෝ එකක් අපිට කරන්නත් පුළුවන් ලස්සනට. ඔව් ජෙල් කලයකක්ම අරගෙන මේ විදිහට ඩෙකෝ එකක් කරන්න පුළුවන්. මේ වගේ කලර්ස් ගොඩක්. හැබැයි කායි දාන්නත් ඕනේ ලෑම්ප් එකට. ලෑම්ප් එකට. මොකද ඩ්‍රයි වෙන්න ඕනේ. මොකද අපි ආලේප කරන්නේ ජෙල් කලර්ස් නිසා. ඉතින් ඔය කාරණාවත් එක්ක අර අපි මෙනිකියුර් එකක් ගැන කතා කර කර හිටියා. සාමාන්‍ය මෙනිකියුර් එකක් අපි කොච්චර කාලයකට සැරයක් මාසයකට සැරයක් විතර මාසයකට සැරයක් කරන්නත් පුළුවන්. හැබැයි ගොඩාක් අර තමන්ට අවශ්‍යතාවය තියෙනවා නම් තමන්ගේ දැන් තමන් ඒ ගැන ගොඩාක් සැලකිලි කලිමත් වෙන්නේ නැතුව ඉඳලා එක පාරට කරනවා නම් තමන්ගෙන තමන්ට විනාඩි 20ක් කර තියාගන්න පුළුවන් ඒක gedara hari කරගන්න පුළුවන් ඒ කියන්නේ තමන් ගැන විශ්වාසයක් තියාගෙන තමන් ගැන බලා ගන්න පුළුවන් නම් gederedi අඩි ගානේ උණු වතුර එකකට අත දාලා එක්ක මොන හරි ජෙලටින් ටිකක් හරි නියපොතු වලට දාලා ඩෝනා ෂැම්පු ටිකක් පාවිච්චි කරන්න ෂැම්පු ටිකක් දාන්න පුළුවන් හෑන්ඩ් වොෂ් ටිකක් හෑන්ඩ් වොෂ් එකක් දාන්න පුළුවන් එහෙම ඔක්කොම නැත්නම් හොඳම දෙයක් තියෙනවා මේ නියපොතු ආරක්ෂා කරගන්න සහ නියපොතු ශක්තිමත් කරගන්න විතර තම්පපු වතුරට තියාගන්න පුළුවන්
ඒ වගේ දේවල් අපිට gederedi කරන්න පුළුවන් දේවල්. ඒ නිසා මග අරින් නැතුව අනිත් එක අපිට මසාජ් එකක් කරගන්න පුළුවන් නම් අත් දෙක හැමදාම කියන්නේ තමන් ඒක එදිනෙදා රූටින් එකක් විදිහට කරන්න ඕනේ. එතකොට gederedi තියෙන ජෙල් එකක් මන හරි අපි කියමු කොමාරිකා හරි පොල් තෙල් එකක් හරි අරගෙන ඒක කරන්න පුළුවන්. ඔය ගැටලුවක් නැහැ. මේ අපිට මේ පිළිබඳව යම් ගැටලුවක් තියෙනවා නම් කාට හරි කෙනෙකුට ඒ පිළිබඳව දැනගන්න අවශ්‍ය නම් අපි දුරකථන අංකයක් මතක් කරමු. වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා ඔබට කතා කරලා. ඔව් මගේ දුරකථන අංකය 073 උත්සාහ ගන්න නුගසවන හරහත් ඔබව ලස්සනට තියන්න ඔබව තව තවත් ලස්සන කරන්න ඒ වෙනුවෙන් අපි බොහෝ දේවල් වටින දේවල් ඔබත් එක්ක එකතු කරගන්න අමතක කරන්නේ නැහැ. ඉතින් අපි ප්‍රියංග ප්‍රනාන්දුට ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක එකතු වෙලා මේ වටිනා කියන වැඩපිළිවෙල විශේෂයෙන්ම මේ ඇක්‍රිලික් නේල් එකක් දාගන්න හැටි මේ හරිය පොඩි කාලයකින් කරන්න හැමාරේ ගොඩාක් සියුම් දෙයක්. ඉතින් මේ මෙහෙම ඉඳගෙන මේ හැඩ් සාමාන්‍යයෙන් අපි ඇක්‍රිලික් නේල් සෙට් එකක් දාන්න ගියොත් පැයක් දෙකක් විතර ගත වෙනවා. මට මේ හුරුද් නැහැ ඒත් මම මේ කරා ගලන්ට වෙන්න ගලන්ට ටෙක්නික්ස් එක ගන්න තමයි මේ දෙක ගොඩක් කරේ. හොඳයි. ඉතින් අපි ප්‍රියංගට ස්තුතිවන්ත වෙන ගමන් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් අරගන්න රැඳිලින්න කියලා ආරාධනා කරනවා ඔබේ ආදරණීය නුගසෙවන සමගින්.